බවන්දුවල පුතාල හැම දෙනාටම ඔන්න ඉතින් දේ පුතේම මාදඔයාලට කියල දෙන්නේ යන්නේ විනාඩිකී පැත්තුලදී ගොඩක් නසට ඉතාම පහසුවෙන් මාලු ඇමටියල් එකක් කදාගන්න අට සිපියක් ඉතින් දේ පුතේ මේ ඇල්තිියල්ල එකට මම අරගත්තා අලුත් මාල්ග්‍රෑම් පන්සීයයි ගොරක ග්‍රෑම් හැත්ත පහකු ගන්මිරිස් ඇට ග්‍රෑම්ති හකුම් සුදුරුණු භික් දෙකත්වනකු අමුින් ගුරු කෑල්ලකු අම්මිලි කරල් හතරකු කුරුදු බොදු කැබෑල්ලක රම් කර පිින්ට කුරුන්දු කොළ මීටකු ලුණු කට ස්ල්පයක් ඉතින්ද තේ ම දැ මුලින්ම මේ විදියට මාළු සුද් කරගන්න දන් මේේ දානම මාලුුව අපපාගන්නකොට කුඩා ප්‍රමාණය ැබිවටතු යාල කපා ගන්න ූුණී ඔයා වෙල්ද පොලෙන් පපගත්තු මාළු ගන්න පුළුවන්න්නන ොක් ලේසියෙන්ම මේ ගු තිල හ ගන්න පුුවන් ඒ වගේ මොය වල්පන මාළු ිදදි ගන්නකට විසේසෙන් බලතේලවල්ල වගේ කට රහිත මාළු අරගන්න ඕනක් මේ අම්ඹු තිල්ෙ එක ගොඩක් ්‍රසවත්වය ි මේවිදියට ක පාගත්තට පස්සේ මල්ටික සෝදාරගෙන හට්ටියකට සෝදා පිරිසදු කරගත් කුරුදු කොල අතුරලා ඊට වඩින් කපාගතු මාල්ටික හොදින් අසරගන්න ඕනිි මේ විදියට අම කුරුදු කොල් ටික කට්ටිේ අඩියට අතුරෝපහම හත්ති අඩියට මාලුවල්ලන එක නැති වෙනවා. ඒ වගේ හැුල්තියලක ගඩක්ු රසවත්ව වෙනවා ඉතින්ද බුතේ ඔයාට කුරුදු කොල හොයා ගන්න පාතුනම් කුරුදු කොල වෙනුවට අම කෙසල් කොලයක් ව නතුන් හත්තී අඩියට දමා ගන්න පුළුවන් වන්න මේ විදියට රු කො ඇතුරවාට පස්ස මල් ටිකාරග මේ කරුදුතු කළ ත හට්ටේ ඇතුරනවා. මේවෙලාී මලු කැබලි පොඩි නෙන්නේෙ නැතිවිදියට කොළ දැම හට්‍යේ අතුර ගන්න ඕනි. ඉන්තු තේ ටික විද හ් ි දැමට පස්සේ ඇැු ති ල්ලකට අවශ්‍ය මශ්න දාන කරගන්නයි ම දැන් න්නේ. මම මුලින්ම ගොර කතිකයි ලුණු කැතැේ හැදික මාර ප මයි ගම්ි ට ටිකයි විදර මි ර දා හොඳ අම්රගන්නවා. ඒම ගො ම්රගන්න කලින්ික ේලාාවක් ගොරටික වතුල පෙන්න්න දාරති බුණොත් ඔ අඩ ගොඩක් පහසුවේ මේ මිශ්‍රනය ගල අමරගන්න පුුවන්ගවා මේි කොද ඇබරුණට පස්සේ මීලඟට අපි මිරිස් ගඩ රතුලූනු සුදුලෝනු අම ංගුරු අම මිරිෂ්ටිකක්්දාලා මේ දේවල් සේරම හොඳට සලපයක්වාගෙනකං හීනුවට අම්බර ගන්නවා ඉතින්දුව අපිතේ මේටික හොඳට ඇම්බරුණ නාම අපි හද ෑම්ඹුල් තියල්ලෙේ රසය ගුණේ තවත්න් වැඩියෙනවා. ඒගේ ද පුතේ ඔයා මේ ඇම්ු තියල්ලක දින කීපයක් තියාග ලාපොත්වයෙන වන මේ මිශ්නනයට රතුලූු සුදුලූනු අමි එකකරගන්න ඉපා. එහෙම කලොත් මේ ඇම්බුල්තියල්ලෙ ඉක්මනින් නරක්වන්න පුළුවන්. ඉතින් ම මේ අම්ඹුල් තියල්ලෙක හදන්නන්නේ අදරඇට කෑමට ගන නිසා මං මේකට රතුලුණු සුදුලුවු මංගලි එකතික කරනවාඔන්න ඉන්දේ පුතේ ම දැම් මේ මිශ්‍රණයම්බරගන ඉබරයි දැම්මම් මේකට පිරිසූ වතුරන්ු හෝපයක් විතර එකතු කොරලා ිස්ශ්‍රන හොඳින් දිියාග කරගන්න. යාරු කරගත්තට පස්සේ අපි කලින් සකසාගත් කුරුදු කොලසා හිතතු මාල්ල හටියට මේ දියා රුමිශ්‍රණය එකතු කරනවා සම්පූර්ණයම මාල්ටික වැහෙන විදිහයට මේ මිශ්‍රණය එකතු කරගන්න ඕනිි එහම නැති වඋොත් මාල්වම්බුල්තියල්ල එක හරියට තැම්බිලා සැකසෙන්නේ නැති වෙනවා ඉතින්දු වේ පුුතේ ඔන්න ම දැම් මේ දියටට මේ මිශ්‍රණය මාීකට දාලා මේකටවර පින්ච කලට ටිකක් රම්පකෑල්ලක් කුරුදු පුතු කෑල්ලක් එකතු කරලා මාල්ටි හොඳ ැම්මෙනකක් ලිේගින්දරටික් වැඩි කරලා විනාඩි විසක් පිත ගයා ගන්නවා මිනාඩ ිවිස්්‍ය චතර පස්සේ ලිපේගින්දර හොඳර අඩු කරලා තවත් විනාඩි හතරත් පහ කිතර වයාගෙන අපට මේක ලිපෙන් බාගන්න පුලුවන් ඔන්න ඉන් දුව පුතේ තැම්මම මේ රසම රස මව්‍ය අමුල්තියල්ලි හදාගනී වරයි ඉතින් දුව පුතේ ඔයාටත් මේගේ රසවත් මාව්‍ය අමුල්තිෙල්ලෙක් නිවසවිලම හදාගන්න පුලුවන් ඒවගේ ම දේ පුුතේ මේගේ රසවත්ආහර ගොඩක් සර විදිහ හැ විදිය දැනගන්න ඔයත් කෑම තිනං නැන්දම්මයුට නාලිකකා ස්ට්‍රයි කලා තියගන්න It oyaten veyaambulalek geder hadde, ඒ oya käti cer pahalin ke කnde aक ක nepa.